शुभ दवस हेमोटम अदा कथाकर हदा सुशेषी कथावाई मे गेवन काले मे शासनी अवसान बेबलीम दिन इत मेघन कथाकर तम तपगे एक्श यूट्यूब नालिका सब्सक्राइब कर सब्सक्राइब कर बेल साल नम दरपेम मे वटिना धर्मदान मे वीडियो नुदन आयट दिन शेयर नम दी मेघन कथाकर मे मुहूर्त धर्मे आरत्यां दीप्तिमत्व बबलन मोहतक एक हरियटम सावसट मूदुवेरलट गोस इरबसे अनुवा बलन विट ऐतिवन इरे दीप्तिय वगे अतुरुदन्वीमी अनुभुमाई अपिट दीप्तिय प्रभाश्वर भावेतोरी मतक कर देन वर्तमानेद बुदुदामे आरत्यां जीव मानव तिबिने निसा एम आरत्यां तुरिं गुणात्मक पणिविडियक लोकयाट लबिने निसा लोके पवतिन अनिकुत आगमद एवाये गुणात्मक भावय इहल मट्टमक पवत्वा गैनीमट उत्साह गन्न मोकद බුදුදහමේ ශක්තිමත් අර්ථයන්ට මුහුණ දීමට එසේ නොවුනොත් බුදුදහමේ අර්ථයන් ඉදිරියේ ඔවුන්ගේ ආගම් අර්ථ ශූන්‍ය වෙනවා. නමුත් යම් දවසක බුදුදහමේ අර්ථයන් ගිලිහි ගියොත් ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලයේ අතුරුදහන්ව ගියොත් අනිත් ආගම් වලට තරඟ කිරීමට දහමක් ලෝකේ නැති වෙලා යනවා. ඒ හේතුව නිසා මුළු ලෝකයේම සදාචාරාත්මක බිඳවැටීමකට ලක් වෙනවා. ශීලයේ විකෘති වී ගිය දුස්සීල සමාජයකදී මනුෂ්‍යයාසා තිරිසන් සත්වය අතර වෙනසක් නැහැ. එවන් සමාජයක මනුෂ්‍යත්වයේ කියන කාරණය දුර්ලභ දෙයක් වෙන්නේ නැහැ. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමාජය එන්න එන්නම පිරුණා උතුම් කියලා සැලකෙන මනුෂ්‍ය ජනගහණය ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ කොහොමද කියලා. නමුත් මෙවන් කලක මනුෂ්‍යයා දුස්සීල වෙන්න වෙන්න මනුෂ්‍ය ජනගහණය වැඩි වෙනවා. ඒ හේතුඵල ධර්මයක්. මනුෂ්‍යයා ශීලයෙන් පිරිනකොට මනුෂ්‍යයා තිරිසන් සතුන් සමග වඩාත් ලෙන්ගතු වෙනවා. දැන් බල්ලේ පූසේ මාරුටංකියක් නැති gedarak නැති තරම් ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලයේ පිරෙහෙන විට මනුෂ්‍යයා තිරිසන් සතුන්ව මගේ කරගන්නවා දරුවන් කරගන්නවා බිරිඳ කරගන්නවා තිරිසන් සතුන් සමග කාමයේ හැසිරෙන මිනිසුන් අද සමාජයේ සිටිනවා විශේෂයෙන් විදේශ රටවල මේ තත්ත්වය වැඩි නමුත් අපේ අය එවැනි දුස්සීලභාවයකට පත්වෙච්ච රටවල වලට යාමට ඉතාමත් ආසා කරනවා ඒ වගේමයි මනුෂ්‍යයා ශ්‍රද්ධාවෙන් පිරෙහෙන විට ප්‍රේතයා යක්ෂයා කියන සත්වයන් සමග ඇසුරක් හුඟක් වැඩි වෙනවා රටපුරාම තොවිල් දේවාල සාස්ත්‍ර කියන ස්ථාන වේගෙන් වැඩි වෙනවා මේ හැම දෙයක් තුලින්ම අමනුෂ්‍යයන් මනුෂ්‍යයන් සමග සම්බන්ධ වෙනවා වැඩි මනුෂ්‍යයා සතර අපායේ සත්වයන් අතර ඇසුර වැඩි වෙන්නේ ශ්‍රද්ධාවෙන් තොර දුස්සීලභාවය නිසා සතර අපායත් උතුම් මනුෂ්‍ය ජීවිතයත් අතර ඇති පරතරය නොදකින නිසා මනුෂ්‍යයා සතර අපායේ සත්වයාත් වෙන් කර දක්වන ශිල්වත්භාවය මනුෂ්‍යයා තුලින් අතුරුදහන් වෙමින් මනුෂ්‍යයා දුසිල්වත් වෙන විට මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභ කාරණයක් වෙන්නේ නැහැ. එවිට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තිරිසන් සතා ප්‍රේතයා කියන තැන ආසන්නයටම වැටෙනවා. එවිට මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කනකස්බෑවෙක් වියසදුරෙන් ආස බලනවා වගේ දුර්ලභ දෙයක් වෙන්නේ නැහැ. මනුෂ්‍යයා මැරිලා තිරිසන් සතෙක් ප්‍රේතයෙක් වෙනවා වගේම තිරිසන් සතුන් අමනුෂ්‍යයන් මැරිලා මනුෂ්‍යයන් වේෂෙන් ඉපදෙනවා. මනුෂ්‍යයාගේ දුස්සීලභාවය නිසා වැඩි වශයෙන් තිරිසන් සතුන් ප්‍රේතයෙන් ඇසුරට යම හේතුවෙන් මේ සතර අපායේ සත්වයන් මැරෙන මොහොතේ මනුෂ්‍ය උපාදානයක් සකස් කරගෙන මනුෂ්‍යයන් වශයෙන් උපදිනවා මේ හේතුවෙන් වේගයෙන් මනුෂ්‍ය ජනගහණය ඉහළ යනවා තිරිසන් සතුන් අමනුෂ්‍යයන් මැරිලා වේගයෙන් මනුෂ්‍යයන් වශයෙන් ඉපදෙනවා නමුත් ඒ ඉපදෙන මනුෂ්‍යයාගේ කිසිම ගුණාත්මක භාවයක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා දුස්සීලභාවයට පත් වෙන වේගයෙන්ම දෙවියන්ද දුස්සීලභාවයට පත් වෙනවා කියලා මොකද මනුෂ්‍යයාගේ දුස්සීලභාවය දැකලා කාමච්ඡන්දයට ප්‍රිය කරන මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මනුෂ්‍යයාගේ ආදර්ශය ලැබමින් දුස්සීලභාවයට පත් වෙනවා. දෙවියන්ද දුස්සීලභාවයට පත් වීම නිසාම දෙවියන් තුළද ලෝභ, දේශ, මෝහ අකුසලයන් බහුල වී දෙවියන්ද මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. මනුෂ්‍ය ජනගහණය තව තව වැඩි වෙනවා. අබුද්ධෝත්පාද කාලවලදී දිව්‍යතලවල දෙවියන්ගේ ගහණය සීක්‍රියෙන් පහළ බසිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පහළ යන දිව්‍ය ගහණය මනුෂ්‍ය ලෝකයේ ජනගහණයටයි එකතු වෙන්නේ. දැන් ලෝකය එකම මහා අවුල් ජාලාවක්. ඔබ මේ ජීවිතයේදී අදක්ෂ වුණොත් ඔබටත් මේ අවුලේ කොටස්කරුවෙක් බවට පත් වෙන්නට සිද්ධ වෙයි. එදාට ලෝකේ ධර්මයේ බවට පත්වන්නේ එන කොටා ගැනීම, මරා ගැනීම සහ යටත් කොට ගැනීමයි. ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය අතුරුදහන් වෙලා ගිය සමාජයකදී ඔබව හරකුම් එළුවන් වගේ කෑලි කෑලි වලට කපලා මරා දානවා.
මුවන් ගෝණුන්සේ වෙඩි තබා මරා දාන ගස්වල අතුරු කිලි කපන වාගේ ඔබගේ අතපය කපලා දාන ගල් ගෙඩි හිස මතට ඇත ඇරලා පණ පිටින් ඔබේ හිස කුඩු කරනවා අමු අමුයේ ඔබලව පුච්චලා මරාගෙන කාවි ජනගහනයේ වැඩිවීම ස්වභාවික සම්පත් හීනව යාමක් නිසා බලකාමී යුද කොලාහල වලට මැදි වී ඔබ මරුන් කාවි දුකම කඳුලම වියෝවම උරුම කර දෙන දුශ්ශීල සමාජයක් තමයි අනාගතයේ ඔබට උරුම කර දෙන්නේ මේ සත්‍ය తత్వය නුවණින් මෙනෙහි කරමින් අනාගත සංසාර බිය ඇති කරගන්න ඔබ උත්සාහ කළ යුතුයි අතීතයේ ගෙවුණු අබුද්ධෝත්පාද කාලවල ඔබ විඳ ඇති දුක් ගොඩ නුවණින් දකින්න මනවින් දකීම තුලින්මයි ඔබ අවබෝධයෙන් කලකිරෙන්නේ අවබෝධයෙන් කලකිරීම තුලින්මයි ඔබ නොඇලීමේ අර්ථය මතු කරගන්නේ නොඇලීමේ අර්ථය තුලින්මයි ඔබ ඔබ තුල භවයෙන් නිදහස් වීමට අවශ්‍ය සාධක සකස් වෙන්නේ නිදහස් වීම තුලින්මයි කවදා හරි දවසක අපි නිවන සාක්ෂාත් කරගන්නේ එහෙමනම් නිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකයේ බවට පත්වන්නේ සංසාර බිය නුවණින් මනවින් දැකීමයි ඉතින් අප්‍රමාදී වෙන්න මේ වටිනා ධර්ම දානමේ වීඩියෝ නොදන්න හැමෝටම ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙම ෂෙයා කරලා ඔබ ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා ඒ වගේම යක්නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කන ඔබන්න අමතක කරන්න එපා එහෙනම් ඉදිරියේදී මේ වගේ වටිනා කාලෝචිත ධර්ම මාතෘකා ගැන කතා කරමු අදට එන සමගන්න ඔබට සුබ දවසක්